සමාජ සංගායනා බුදුගුණ සිහිකර බුදුහිමි වඳිමි දම්ගුණසිකරර, සදහාම්වඳමි සගගුණ සිහිකරර, මහා සංග වඳමි සිහිකරකරගුණ තෙරුවන් වඳමි හේතුම් පටිච්ච සම්බූතා හේතු භංගාණ රුච්ජතිී. පිංමන්ත දවසක් වේවා දත් හෙරු සමාජ සංගායන සමඟ දවස ආරම්භ කරන, ො ස සැදැති පිවත් පිවයන පින්වන්ත දරුවනේ ද රියනය. ඔබට දැනනවද මට දැනනවද පංවත් මේ ගෙවන්න මොහොතක් ගානේ අපිට මේ භවේ මෙලව ජීවත්තෙන්ට තියෙන දවස්ගාන පෑගාන අඩු වෙලායනවා කියලා. අදත් පිින්වත්න මේ කාරණාවත් එක්ක මංඔබට කියන්න ඕනේ දැන්හේම දවසින් දවස, ඉන්න දවස්කානත් අඩුවෙනවලු හැබැයි අඩුවනවා විතරක් නෙවෙයි ඒ ඉන්න ටිකත් දුක්වි දිඩ තියෙනවා. ඇ දුක්ක දින්න තියෙනවා කිව්ව ගමන් හිතන් එපා මේක මේ උදෙම්ම කර නෙගටයව් කතාක් කියන කෙන මුකද දැන් සමාජ සංවාධකුත් තියෙනවාන නිගටවූ බණ කියන්න එපයි කිය. නොවත් පෙන්වත්න ලෝක ඇත්තන කියල දෙඩ ඕන දැන් අපි ඇත්ත කියලා දෙන්නෙ පැයි පොසිටිව් කියලා බොරු කිය හරිනවද මටි දෙවා ලෝකේ ඇත්ත කියල දෙන එක තමයි ලෝකෙතියන හොඳ පොසිටියව් කතාව කියලා. පංවත්න අද උදේම්මත් ඒක නිසා ඉතම් පොසිටිව් කතාවක් කියලා හිතන්න අපිට හම්බෙනවා කක්කු සඳ කියලා සූත්‍රය මේ කක්කු සන්ඳ සූත්‍රය දේශනා කරනත් අපේ බුදු හාමුතුරු මයි භාග්‍යයවතුන් වහන්සේ දවසක් සැත්නවර ජේතනා ාම වැඩඉන්න කාලෙක උන්න්නහන්සේ පින්ංමත් මහනිනිි කියලා මහා සංඝට ආමන්ත්‍රණය කලාා ඒ මයිස්වාමී කියල පිින්වත් ික්ෂූන් වහන්සේල පිළිතුර දුන්නා ලෞවතුරා බුදුකිෙනෙක් වවැඩන්න කාලක. සිල් ගුණනෑඇති මහාහ පුුණන්‍යවන්ේ ික්ෂ පිරිසක් උන්හන්සේ වටරගෙන දහම් ගැටලුහන වෙලාව මොන්න තරං සුන්දර ඇද. පිින්වත් නිදා භික්‍ෂූන් වහන්සසි ලාමන්ත්‍රණය කරලා භාග්‍යතුන් වහන්සේ සේ කලා අතීත කතාාවක්. ඇති මහනෙනේ කක්කු සඳනම් බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුබව ලබන්න පෙර බෝධිසත් අවදිය ඉන්නකොට උන්වහන්සට දවසක් මෙන්න මෙහෙම හිතුනා. කොමද හිතුනේ මේ දෙරනවා මැරෙනවා වඳවනවා අතරතුර ලෙඩවීමදී දුක් ගොඩයි බලන නාකිවෙනවා බැරිගැහෙනවා එෙඩවෙනවා පැතු දෙන් නොලබින්වැනි නොයකුත් දේවල් චිත්තපිඩාකුඩයි. මේ ජරාමරණ ආදීක කොට ගත්ත දුක්කොඩක්තියෙනවා. ඔබටත් අද දවසෙත් මළගවල්ලුල යන්න ඇති. ඔබටත් අද උදෙෙන්ම මූන බැලුවහම හිතෙන්න්න ඇති ගියවුරුද්දට වැඩිය ටික් වයිසට ගීම් කියලා. පින්වත්න ඒවගේ ඉස්සරගේ දැම්මට වැඩ කරන්න බෑන වගේ හැඟීමක් සමාරුන්ට ඇති. ඒත් අරවගේ සිද්ධි තමයි. ක්ුසද බෝධි සත්්‍යන්ට හිතුන ද බ හිතෙන්ට විදික් නෑ. මොකද ඔබ බෝධිසත්ව කෙනෙක් නොල නිසා හැබ අඩුගානය දැනන් ඉන්න අත්තර පැදගත්තනවා. උන්නන්සට හිතෙනවා ඇයි එහෙම වෙන්නේ. ඇයි මෙහෙම ජරාමරන්න දුක්තියෙන්නේ. උන්වහන්සේ මෙනෙහි කරනව පෙන්මත්න. සමාධිගත්ත සිතින් මෙනෙහි කරනකොට උන්වහන්සට දැනෙනවා ඒ පුරුදු කළ හිත්තට බෝධ වෙනවා ඉප්පදීම නිසාත් තමයි මේ ඔක්කොම ප්‍රශ්න දෙැගොල මේ බනාලගින් මං ඉපුදනේ මොකටද කියලා ගල වැරලා ගන්නන්නේ ම දන් දෙපා එතකොට ඊටතඩිපාපයක්ත්ති න සංසාරය තවදික්කනවා එක සේදිවි නසා ගැනීමක් එෙනවා උන්නන්සේ කල්පනා කරනවා උනන්සට දැනෙනවා අවබෝධ වෙනවා මේ ඉපදීම තමයි මේකට හේතුව මනුස්ස ලෝකයේ විතරක් නෙවෙයි වෙනත් ස්ථානවල කොහේඉපදුනත් දුක සාධාරණයි එතුකට උන්හසේ කල්පනා කරන නානාවිද ජාතිවල නානාවිද ස්ථානවල ඉපදිලා හිතන්නක පින්වත්න්නේ නොයකුත් ස්ථානවල ජ ජලාබුජ සන්සේද්දජ උපපාතික කියන විදිහට වතුර මල්ලක බිත්තරයක් ඇතුළේ කුණු ගොඩක ඉබේ පහල වෙලා නොයකුත් විදිහට මේ ලෝකයේ තාවකාලිකව තැන්තැන් වල ආරම්භ කරලා එය අතර තුර ඔක්කොම ප්‍රශ්නෙන්නේ නිසයි. ඒක උන්න එත්ත හරි උන්වහන්සේ කල්පනා කරනවා උහන්සේ මෙනය කරනවා ඇයි ඉප දෙන්නේ. උහන්සට අවබෝධ වෙනවා පින්වත්න්නේ භවය නිස ඉපද දෙ. භවය නිර්මාණය වුණීසයි උපදන්නේ බව පච්චය ජාති. පංවත්න උන්වහන්සේ කල්පනා කරන වනේ කරනවා. භවය පි භවයි ජාතිය අතර වෙන සමකක්ද. භවයක් නිර්මාණය වුණා මයි උපතක්තින්නේ. මනුස්ස භවය කියන එක නිර්මාණය වෙන්නේ මහවු කුසේදිමයි. පංවත්න එතකොට උපන්නට පස්ස නෙවෙයි මනසු භවය නිර්මාණය වෙන්නේ එම් භව භවය සකස්වෙන් ඕනෙකට උන්වහන්සේ කල්පනා කරනවා.උහන්සේ මෙනෙහි කරනවා. එනම් භවය නැති කරන්න මකොට කරන්න ඕන්න ඇයි බවය ඇතිවෙන්නේ නැති කරන්න ඇතිවෙන්නේ හේතුෝහොයන් දෙෙපැයි. එතකොට උන්වහන්සට මෙනෙහි වෙන්න අආබෝධ වෙන්නේ පින්වත්න්නේ කක්ු සඳරනම් බෝස්ථාණන් වහන්සේක. එතකොට අආබෝධ වෙන්නේ උපාධාන පච්චය බවෝ මේ අල්ලා ගැනීම නිසයි භවය ඇති ඔන්න බලන්න පින්වත් අල්ලාගැනීම කියලා කිව්වම එ ඔන්න ඔය ස්භාවය අල්ලාගන්න ස්වභාවය මනසට හුරු කරනවා වෙනුවට නොරු කරන්නට උත්සා කරනං මනසල්ලගන්නේ ඒවුනට අපි දින පතා මල්ල ගන්න ඕනේ. පතා මොනුහරි අල්ල ගන්න නේද. එතකට පින්වත්න ඒ අල්ලා ගැනීම හුරුවවෙච්ච මනස ලෝක කොතනාහරි අල්ලගන්නවා. මනසට අල්ලාගනීම හුරු නැත්තන් පදාානය කරගත්ත ත. උපාධාන කිව්වම උදෙන්ම අමමාරු කතාවක් කියන කළ එපා ංචිල මටිම එක තේරම් ගන්ඩ ඕන අප ඇහෙ උපාදාන කරගන්නවා රල්ප උපාදාාන පේන දේවල් අල්ලගන්නවා. සබ්ද උපාධාන. පන විට කණින් හල වල්ල ගැනිතිනම් ගන්ධ උපාදාන කැමති ගන්ධය අල්ගනතිනවා අප තේරුන අපේල්ල ගත්ත කියලා අපි වනට එකට කැමැත්ති හිටිය එක දිගදිකට විදිින්ටලල්සා කලා කැමති වුණම් රස උපාධන දිවි කැමති කෑම බීමත්ක අල්ගත් ආත්තේ කෑම කන්නුවන වැඩිපුර කන්න ඕනෑ මෙිල මේ විදිහට අපි අපේ හිතට උපාදානය පුරුදු කළා ස්පර සූපාදාන පස පාසට කැමති වුණ සූ පහසු පහසට කැමති ව කැමති පහසට ඇලුම් කලා දන්නෙම නෑ අල්ලගෙන මේ අල්ලගෙනනීම පුරුදුවෙලා කොච්චරද කිවොත් එක නිසාසයි බවේ නිර්මාණය වෙන්නේ බරන්න පින්වත්න්නේ ර සියුම් කරනවා දවසපම එකති රුන්ගඩ ලුවන් ඔබයි මයි කවදහරි මේ මේ ප්‍රශ්නය විසඳ ගන්නවා එතකොට ඇයි එහෙම අල්ලගන්නේ එ අල්ගන්නේ තන්නාව ඉන්ද කියලා උන්වහන්සට බෝධ වෙනවා තන්නා පච්චා උපාදාන පංමත්න උවහන්සේ කල්පනා කරනවා මේ තන්නාව තන්නාව කියලා අපේ සිතක පින්වත්න්නේ උපදිනවා ඉන්්‍රියන් පිනවීමේ ආසාාව එතකොට භවය තුළ චරාත්කාලයක් ඉන්න තියෙන කැමැත්ත ඒ වගේ නැවත නැවත මීටතර හොඳ බවයන්ල උපදින වනං ඒ වගේ කැමැත්ත මේ වචක තියෙන පින්ංවත්න්නේ දන්නවා මෙ තාව පින්වති තන්නාව කියලා කියපුකම උදෙෙන්ම පුජිලමයි හිතනම ඇත්තව පන්තින්නර පැන්සල ඉල්වට හදිසියට දෙන්න ඇති එක කොලැකිල්වට දෙන්න ඇතික් කෙනා ඒ තන්නාව කියලා. පංවත් එකත් තන්නාව නිසා ඇතිවෙච්චික් තමයි නමුත් තන්නාව කියෙන නිල්වලා පුළුල් එකක්. ඉද්‍රියන් පහයක්ක මැදි්චක ඉන්ද්‍රියන් පහ එක්කම අපේ ඉන්ද්‍රියන් පහ සන්තරපනය කරන්න මොනහරි කැමැත්තක් තිය නොනම් ඒ තමයි තන්නාව කියල කියන. බලන ඉහරි සවම් කතාවක් එතකොට හාමුදුරුවගෙන් අපිට කන්නආසවෙන්නත් එපා කැමැතිේවල් කන්න බොන්නනාසවෙන්නත් එපා කැමති ඇඳකෙන නිදාගන්න ආසවෙන්නත් එපා එතකට අපිට අි මොකත කරන්න කියන අපිට දුක් දෙන්න කියදි කියෙන සරරියට ෑින් උන්නත්තන තමයි වැරදුනේ ඕ මුොහොම කවරවර කියනකොටය හිතුව එහම් ඒ ඔක්කොගේම ගැලෙන්ඩ ඕන කියලා කැලේටගින් කටෝලින් ඇනගත්තා නිරුවත්ව හිටියා න්න ඇතු හිටිය දුක්දුන්න බඩගින්න හිටිය අන්න බොදදු අත් කිලම තානයෝකට බැස්සා ඔන්න ඔත්තන වරදගත් උත් බානකයි. එතකොට තිෙන්නේ දුකක් තින් තරක් කට තියෙන්නේ කලාකිරීමක් එක පීඩාකාරිය එකක් එහෙම පීඩා කාරීවනි වන්දකින්න බෑ. එඒ පීඩාකාරීවනි සංසාරෙන් ැලබෙන ෑ. එක නිසා දැනට ඔබටත් මටත් මේ කයින අඩත්තු කරන්න වෙනවන්නේ. තු අපතිතින් ප්‍රියමනාප දේවල් පරිසරය තුළ අපිට පීමමනාපු විදියට තියාගෙන ප්‍රියමනාප කෑම්බීම එක අපිට ගත කරන්නනවා. ව අබෝධයක් තියන්න වෙයි මේකක් වත්ත ස්තීර දේවලන්නඕන බව. මෙම අප රවට්ටන බව. එක නිසා එලිය තියන දේවලනින් ඇතුළ අවස්සගන්න හොදනෑ. මේ කයි පවත්ත ගනිිතරක්. තම යාහර ගත්ත යොත්තේ. ලෙඩහැදන එක කයිට රෝගවෙනයක නවත්තගන්න. කය පහසුවෙන් ඉන්න බෑ එක නිසා පහසුවෙන් ඉන්න මේ මේ සුව පාසුව ඇදක නිදාගත්තට ඉදිරින් හට එක කල්ලා ගැනීමක් නෑ. පිින්වති සමාරු අල්ල ගන්නවා කියලා කිව්වා මොකයාරි පරපතර තැනකට කිහිල්ල. තන්හාව පින්වත්න්නේ මේ ඉවර වෙන්නේනෙ කැමති දේවල් ලිවර වෙන්නේ නේ. කොච්චර දේවල් හම්බුුණත් එකක ඇති කෙන දදන්නේන අං එක නිසා මොකට කැමතුනත් වැඩන්නේ ඒව අටති. සම්මුති ලෝක ජීවත්ෙන්ට අපිට අමම් දේවල් එක ගණතුනු කරන්න තියෙනවා. මෙනි මදිරි ආදන් තේරුම්ගත්තාම මේ තන්නාව කියන එක එක් ඔබ යමුසිේ සාධාර ගණතුනක් කරනවා නොදැනවත්ත මඔබේ මනසින් තන්නා වයි කර ගන්නඩ ක්සා කරනවා. පින්වත් යා උදේමත්ම කියල දෙන්නේ. ඉතන් එපා මේ උදේ පාන්දර වහන්සට කියලන්න දෙතිබේ උමනේ අපිටාද දවසලස්සර කරගන්නක් පිතුර මේ දවසලස්සන කර කන තමයි කිය දෙන්නේ. මේික තේරුර අ දවස වැට පටන්ගන්නක. ොච ලසන ඔබවත් දන්නේ. මොකදලෝක කිසි දක්ක ලොක බැඳීමන් නැති බිනිස්සු ලොකට කරදර කරන්නේ. ඒේ ලෝකෙන්ගෙන කරදර ගණන ගන්න නෑ. එම් අද දවස සුන්දරගන් ඔබට දෙන්න පුරම් හොඳම පද ේතමයි දැ මක පවන එතකොට ඇයි තන්නහා ඇතිවෙන්නේ. උන්හසේ මෙහි කරන්නකොට පැහැදි වෙනවා වේදනාව නිසා වේදනා පච්චා තන්නහා. මහ වේදනාව කියලා කියන්නේ පින්වත්න සැප වේදනාවක රාතියක් ලෝකතින අප කැමති කැමති අදදකීම දුක වේදනා කළ ජාතියක් ලෝකතියනවා අප අකමැතිය අදදකීම අර කැමතිද නො ලැබෙන කොතියෙන තත්වය එතකොට මිනි මේ මේ බඳු වේදනාවන් සැප දුක උපේක්කා කියලා වේදනා ත්‍රිත්්‍යයක් ගැනු ගන්නනවා අපි හිතමක දැ මේකෙදී අද දවසි පට ත්‍රත්තවේ මත ද නාම්ි හැබ මේ වේදනාවල් වලදී අ කැමතිදේ කැමති විඳීම අප දිගටම විදිට කැමතිවෙන ැබයි විදින් බැෑ මෙලොක කැමතිදේ කැක්වත්තියගන්න බැල එතකට මොකට වෙන්නේ දුක වේදනාවක් කනවා එ එදකට සම්බන්ධය නේද එතකට පින්වත්න ආංගේ දුක වේදනවාපු ගමන් එක පීඩාාවක්ල පලේශ් බෝට පත්නවා. එනක කැමතිදේ හරහතම යකමයි දෙත්තාාව එවිතරන්න මේ කැමති කැමතිදේ හොයාන්න ගන්නගන්න උත්සාහ ඇතුල පි සතුරු නැත්තං ඒකින් සංසාරරි අපි අල්ලගන්න හේතු වුණනානං කැමැත්ත නති වැඩත්තිෙනවාද. මෙනි මේ විදිහට වේදනා පිළිබඳ මෙනහි කරන පින්මත්ද. ඒ කැමැත්තු ොයාගෙන කිහිල්ලා අකමැති අද්දකින් අපමන විදලා බුදුවාන්දරන වදාාරන්නේ මේක පුංචිහරරි සැක් කියෙරත් තිරනම් මහනෙේ ම එකක දුකයි කියර කියන්නේ නෑ කකිරම්. එච්චරකට දු ගොඩක් විදිලි සිද්වන අපමන සංසාරයි. නොබේ නැතින් මගේ නෙතින් ගලාගේ කඳලු. සතර සංගරයේ ජලයට වඩා වැඩි බව හොඳින් තේරුම් කඩෝන. විිගතුන් එච්චර වෙහෙස කර සංසාර ගමනක අප මුණ වේදනවින්දාපිය. තේරුම් ගතියතු නැද්ද උදේ මූනත් මේ කතාව උන්හන්සේ කල්පනා කරනවාකුසන්ද බෝස්ධානන් වහන්සේ ඇයි වේදනා ඇති වෙන්න කියලා. පස්ස පච්චා වේද.ම ස්පර්සය නිසා තමයි වේදනා ඇති වෙන්නේ. බරටගහ ලස්සන මේ පැහදිර කරන ස්පර්සය නිසැවේදනාව ඇතිවෙන්නේ මොනවාද ස්පර්ස වෙන්නේ ඇැට රෝප කණට ශබ්ද නාහයට ගඳ සුවන්ද දිීවට රස සරලට පාස. ස්පර්ස වෙන එ එලිය තමයි ඔක්කොමටික තියෙන්නේ ඇතුනට එන හැටේවා ස්පර්සිෙන් තමයින්නේ. එනං පස්ස පච්චාවේදෙන. එ ඒ ස්පර්සවීම එක මොකද කරන්නේ ඒ දොරුවල් පහෙන්නම් ඇතරට මේ කුණුටික එන්නේ රුවල් පහහින්නම් ඇතුවට මේ කරදරට එෙන්නේ ඒ දුරුවල් පාවාගත්තන හරය ඒවනිකම් වහඩ බෑ ඒ වහඩ වන හිතම තමයි ඒකට හොද අවබෝධයක් තියෙන් දොන පිත්න අවබෝධයමයි දුරුවල් පහවා ගන්නතිය එතකොට කල්පනාකරනවා පර්ශය තමයි වේදනාව ඇති කරන්න. ඇයි ස්පර්ස ඇතිවෙන්නේ ආයතන හින්දා ආයතන හයක්තියෙන අයිතන හය හිදා. මොනවද පිවත්න ආතන හය උබන් දන්න ආතනය ගබ වැඩ කරන ආහිතනය වගේ තැම්බෙන පුළුවන්. පිංවත්න ඒත් අපිේ දැවතුන් ගොඩක් දන්න ඇති. පංගත්න ආයතනහයක් කැන පුද්හ ම ගණනවා චක්කු නැමැති ආහිතනය ඇහැ කියන ආහිතනය. කන කියන ආහිතනය දිව නහය ශරීර කියන ආයතන මනස කියන ආහිතනය ආයතන හයක්තිය. මේ ආයන හ නිරතුරුව නිරතුරුව මේ ආයතන හය එලි ඇත්තක සම්බන්්ධයි. ඒතරක්නේ මනසකෙන ආයතන පෙර විදිනලදදක ටිකත්තියාගෙනඉන්නේ ඇතකට පින්වත්න ඒවත් එ කත් මේ ආතන නිතර නිතර බිහි කරන අනිෂ්පාදන මොන වගෙන ෂ්පාදනද දුකට තුන්න ෂ්පාදන මේ සංසාරදික් වෙන්නේ මයි මේ ආයතනයි වැහුවන හරි ඔබයිමාවයි සංසාරමය ඇදගෙනකේ මේ අපෝ මේ සස්සර නැවතනැවත නි්පාදනය කළේ මේ ආයතනය එ ආයතනය වැහුවන හරි නිෂපාදන ඇතිවෙලා නවා මේ ආතනය බංකුලුත් කරන්න හරි පිල්වත්න මේ ආයතනය බංකරුත් කරන්න කෝමද මේ ආයතනයි වහලදාන්න කෝොමද දුක්තිල වහන්න බෑ එක වහන්න පුළන් අආබෝධෙන්මයි එකරරි සත්තුටු දායක බංකොලුත් බව දැගීතන ඇති මොකක්ද බංකොළලුත් බවය තියෙන සතුටු දායකම කියර පින්වත්න මංඟ ඔබේජීවිය අදකීමකට සම්බන්ධ කරාට මේකීට වඩා ගැඹුරුුවර්තයකින් දකින්න එතකොට ඇයි මේ ආයතනයක් කට ගන්නේ උන්හන්ස කල්පනා කරනාවට මේේ කරනවා කක්කු සඳරම් බෝස්ධානන් වහන්සේ නාමරූප නිසා තමයි ආයතනයක්කටද සලායතන පච්චා ර සලාතන පච්ා නමර පච්චා සලායතනෝ නමරූ පච්චා සලායතන මේ නම්සාර රූප නිසා ආයතනය හට ගත්ත කොට පංවත්න නමරූප කිවමන වටද ඔබ ගාාව මංගාව තියෙන දෙයක් මේ නාම කිව මොන මටද රූපකිව මනමටද පේන්නේ රූප තමයි රූප කොටස් තමයි මේ අතටහුවෙන් රූප කොටස් තමයි කෑලි කපන්්ඩ පුළුවන් රූප කොටස් පංවත්න මේ රූප කොටස් කියලා කිව්වාම ඔය ඔබේ ශරීරයේ මගේ ශරිදගැන් හිතන් මේ අපේ ශරීරයේ හැකෙන් ඉදිරිට ලෝකේ එලියහුවෙන දවටි හිතන්න හිරූපකොටස්තමයි. එතකොට ඉතුරටික වේදනා සංඥා සංකාර වේඥාන. පෙන්න්නෑනේ. කෑලික පන්නඩ නම් පුළුවන් අවබෝධිකින් හබයි පියහකින් කවන්න බෑ. ද බුදුරජාණන් වහන්සේ මේ පෙන්නැති වි්ඥානය කෑලි කරල පෙන්න්නවානේ. මනස කෑලි කරල්ල පෙන්න්නවානේ. වේදනාව කෑලි කරල පෙන්නවානේ. පලනොක අපට පේනක් කෑලි කරගන්න බෑ දෙදක් ොමද කෑලි කරන්නේ අභිධර්මයේදී මේ සිත කියන ඉද්‍රිය විදුවනේ අසු නවයකට ඇක හිතක පින්වත්න උන්නහසක නඕවන කොචර සිරිමත් ඇද. එහෙනම් ඒ නාමටික නාමකිවවේ වේදනා සඥා සංකාර වි්ඥාන කියන මේ අපි විදින විදීම් ඉතකරපී හඳනාගන්න හඳුනාගන්න හැකියාවන් හඳුනා ගැනීම් කට අපගේ රැස්කිරම් පංහතිම විඤ්ඥානයේ බවයෙන් බවට මවකුසක් සොයාගෙන සැරි සරන්නම කියෙනා මෙන මේ දේවල් නාම ඒවා තමයි ප්‍රශ්නේ අ රූපතමයි ප්‍රශ්නය ඔය ආයත නහ දන්න හේතුනේ බලන්න පිවන ගැම්ඹූරු පැහැදිලි කිරීම සූත්‍රදේශන තුර තිීන සඳදරම් බෝස්ධාන් වහන්සේ කල්පනා කරනවා ඇයි එහෙම වෙන්නේ ඇයි නාමරු පහට ගන්නේ උන්හන්සට සමාධගත සිතට අවබෝධ වෙන අපින්මත් නිකන්න වේ අපමන්න සස්සර පුහුණු කළ කුසල් පෙරු ප්‍රඥ්ඥා පාරමිතා බලයට උවහන්සටම වැටහෙන්න්න පටන් ගන්නවා නාමුරුවප ඇතිවෙන්නේ නිද කිය වි්ඥානය නිසයිවි විඤ්ඥානය කියල එකක් තියෙන. වි්ඥාණි තමයි බවයෙන් බවය සැරි සරමින් එන්නේ. වි්ඥානය තයි ඔක්කොම රැස් කරලා තියාගන්නේ. න විඥ්ඥානය තමයි මේ ඔක්කොම කරන්නේ ද බලන්නක මොලඉදලවන් ඔබට කේපපුගේ ඒවා තමයි ඔක්කොම කරන්න වනා මෙ තැන්ටෙති ටිකක් සංකීල්නයි විඤ්ඥානය උණහන්සේ කල්පනා කරනවා. ඒයි විඤ්ඥානයවෙ. පින්වත්න මේ විඤ්ඥානයටකොඩක් වයිසයි. ඔේ වයිස දැන් හවුතු මේ බණහාගෙනඉන්නකොට ඔබ මෙලබ උපන් දවසිදල වයිස ගනම් හැදුවට ඔය විඤ්ඥානට ීට වඩා වයසයි. අපි දන්නේ කල්ප ගනන්. මහා දුරක් ගෙවාගෙනාපු අපේ විඤ්ඥාණය නොයෙකුත් භවයන්වල මතක සටහන් පොද්ධි පැඳගෙන ඉන්නවා. නොයකිත් භවයන්වල අදකීම් තියාකනන්නවා. ඒකන මෝහණ වෛද්‍යවරයෙකට අදි මනවෛද්‍යවරයකුට කෙනෙක්ක මෝහණය කරලා ඒයාගේ පෙර භවය ඊට පෙර බව ඊට පෙර භව අවධි කරන්න පුරුවණනි අද කාලිත් එතකොට එකෙන් තේරෙන්නේ ඒ වි්ඥානය තුළ ගබඩාවෙල තිබල නේද පෙර මතකැන් නැත්තම් කොහො දස්සල ගන්නේ. කොහ තිබිල නේද. මේ විං්ානටකොඩක් වයිසයි කියර කියන ඔබට හීන පේන පෙන්වත්. කවදාවත් දැකන දෙවල් හන පේනවා මේ බවේද දැක්ක කියලා මතකන ඇති අදකෙන් පේෙනවා අමත කරන්න ලපාපමන සංසාරය මතක සටානොත් ගැබුරු විඤ්ඥානය තැන් පත්ඇති බිලා බුස්සිහිනෙන් වුවදකිනට පුොළවා. පවත් වි්ඥානය වි්ඥානයේ තමයිම ඔක්කොම කරන්න සේරමට කාරකෙන තැන ැන ඇ අවිදකෙනයන්නේ ඇැගන නොත් නව දුක්දදිද අලුත්යන්ට අපි එක් කිය යනවා ඤ්ඥානය තමයි ප්‍රශ්නේ එතුට වි්ඥාන අපි වෙක්ක යනවකිවුවම් රදවතේරු ගඩපා එන ඤ්ාන වෙනයි අපි වෙනයිද කියල නැපින් වත තේරුම් ගැනි පසුට මහම කිවේ මං කියර කෙනෙක් නැත්ත. කොමද අපි කිය කෙනෙක්න්නේ. මාතක නනි කට්ටින අපි කියර කියන. විංඥානයක් තමයි මෙතනින් තැනට යන්නේ බෝස්ධාන් වහන්සේ කල්පා කරනවා. ඇයි විඥ්ඥානයක් ඇතිවෙන්නේ. විං්ඥානය පෝෂණය වෙන්නේ මොනවගද. විඤ්ඥානයට ශක්තිය දෙන්නතු විටියන හරි. මේ වාහනට තෙල්ගහන්නඇතු විටියන වාහනේ යන්න. මේ පැලට වතුරදන්න විටියනම් පැළි වැවෙන්නේ.ඒවගේ වැඩක් නේද. විඤ්ඥානටතුර විඤ්ඥානට පොහොර විඤ්ඥාන කියන වාහනට තෙල් මොනවද උවහන්සට මෙනෙහි වෙනවා. නොදන්නාකමයි. උහසට මෙනෙහි වෙනවා සංකාරයි සංකාරපච්චිය විඥාන. ඇයි සංකාරය ඇතිවෙන්නේ. ගෝතන් වහසේ කල්පනා කරනවා. ඇයි සංකාර ඇති වෙන්නේ. එතකොට සකාර පවත් සංකාරවෙන ඇැස් කරන එකටන. ට කරනතු විස්තර කරණයර මේ දේශනායම විසර කරන කලින් සංකාර කියලා අපි රැස් කර ගන්න දේවල් ගැන පින්වත්ති දැන් මෙතන කියනවා සංස්කාර තමයි මේ විඤ්ඥානිහ දන්නේ සංස්කාර කියන රැස් කිරියීමට මැස්කිීම ඔබට පහසුවන් තීරණ කරන දෙකක් කියන්නක පින්හ පවු් උ්‍යාබි සංකාර ්ඥාපි සංකාර අප පෙර බවයං වලදී අපමන සංසාහරය මේ භවේත් කරනයහපත් ඇද අයපත් සිතින් කරන අයහපත් වැඩ පින්ති මේවා අයහපත් සිතන් හෝ යහපත් සිතන් කරන වැඩබලින් සංකාර රැස්සුුණ ඕො එක කතාවක්මක. එතකොට ඒ රැස් කරපු සංකාර්ථවම විඤ්ඥාන පෝසත් කරන්නේ. එගන්න සංකාර රැස් කරන එකයි නවත් අන්න ඕන පින්ගතු නෙන් එතකොට ඔබ හිතයි එහනම් හාමුදුරුව කීන විදිට පින් කරන්න හොඳ නැද්ද පවන කොමත් කරන්න හොඳ නන පින්කරන්න හොඳ නැද කිය. පගත් මේ කියන්නේ රැස්වෙන සංකාර ස රහතන් වහන්සේලා කරන පින්මඩවල සංකාර රැස්වෙනවාද හැස් වන්නේ එතකොට පෙන්වත්න්නේ සමහර යහපත්තට ඔබේ ජීවිතය කන යහපත් අඩවලින් උමොනොද රැස් කරගන්නේ පින්වත් දැන් මේ සංසාරයේ ඉවර කරගන්න ඉවර කරගන්න පුළුවන් විදිහට ඔබේ ජීවිතය කුසල් කරපුවාම එතකට ඉවර කරන්න කුසල් කරමින් පංවත්න සංකාර ඉවර කරන්න කුසල් කරමින්. එකහරි ගැබුරු කතාවක් කුසල සංකාරය. සංකාරී ඉවර කරන්නඩලු කුසල් කරණ්ඩලු. හරි හැපෙන තැනක් මේ දසන. පින්වත්මි කියන්නේ මේක මනසට පුරුදු කරන්න. නොහුරු මනසින් රැස් කරන සංකාර වල ස්වභාවය. පංවත්නී හුරු නැති මනසින් රැස් කරන සංකාරල ස්වභාවයට වඩා විෙනස්. පංවත්නී සසර ඉවර කරන්න අවශ්‍ය කරන කුස්සල සම්භහරයන් අප මොන සංසාර ලැස් කිරීම එක වෙනම කතාව මෙකානි පැත්තට හුරු කිරීමක් එතකට විත රත්නවෙයි උනාන්සේ කල්පනා කරනවා ඒයි සංකාර රැස්වෙන්නේ අවිච්්‍යා ප්‍රතියා සංකාර නොදන්න නිසානේ මොනව දන්නති නිසාද ත් ලෝකේ ඇත්ත දන්නති නිසා මොකද ලෝක ඇත්ත මේ ලෝක ස්තීරණය ඉද්‍රියම් පහට මහුවන සිදයක් ස්තර ති ගන්න බෑ ඒ නිසා දුකයි ඒ නිසා මගේ කියලා බසගේ තියාගන්න බෑ හනම් මේ අනිත්‍යයි මේ දුකයි මේ අනාත්මයි මේකතම ඇත්ත එමට අපිටම තෙන පම අපට හිතෙන්න මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා එනම් මෙන්න මෙහෙම තේරුම් ගන්න වනන් යාට තේරු ලෝක දුකයි පත් මේ ලෝකෙ දුකයි කිය තේරුම් ගන්න එක තරම් ලාභයක් තවත් නැති බව භාග්‍යතු වසේ නොවකුත්තැගල ගවා. පංවත්න අන්දකාර සූත්‍රය කියනවා යම්කිසි කෙනෙක් මේ ලෝකෙ දුකයි කියල දන්නත්තං. එච්චර අන්දකාරයක් නෑ මානෙද මේ ලෝකෙ කියලා. එච්චර අන්දකාරයි. එතකට පිංවත්න නොදන්නකම දුකයි කියලා දන්නේ. දුකට හේතු මොකක්ද කියලා ගන්නේ. දුකයි කර දැනගල හේතුව ඇ. දුකයි කියර දන්නේ හේතුව හහිටම දන්නේ. සි දුවත්කමාරයා පස්සගමමානුට එකතුවෙච්ච වෙලාව පස්සග මහනුම් පෙන්වත්නි දුකයි කර දැනගෙන ගීජීත දාල හිදින්නේ. හැබයි දුකට හේතුව හේතුව නැති කරන ක්‍රමය දන්නේ න. උන්සර හේතුවත් දැනම් හිට හැබයි හේතුව නැති කරන ක්‍රම දරම් ගිටින. අපි එහිම අර්ථකථනය කරන්න බේද. පංත්නී. හහිතුදනගතර ැහැතු තිරන්න දැගන්නන නැති කරන විදදිධදනගන්නවන මෙිනි ටික දැන ගැත්තම විද්‍යාවයි විද්‍යෞධ පාද. පංමත්නේ ඒ කක්කු සඳරනම් බොස්සන්නන් වහන්සේ විද්‍යාව පහල කන ගත්තා. උන්වහන්සේ චතුරාර ජතය බෝදධ කර ගත්තා කිය. උන්සේ ෝතුරාබද්ධයට පත්වනා කියලා කක්කු සඳ සූත්‍රණමා කරනවා. ඔබට මේ වගේ ගැමූරු කාරණා ටිකක් ඉතාම සරලවාද කියර දෙන්න කල්ගනා කළේ. ත් නිේ උදැස හන දවස සිටවිල අස්සට ලෝක යතාාර්ථය අකරින් කර ගත්තතුොත් මික ඔබටත් කැලවෙන්න බෑ. ඒ ගැන මෙිනහි කිරීමෙන්මසක මටත් ගැලවෙන්න බෑ. මේ ගැමුරු යථාර්ථය ලොකු පොඩි බේදකින් තොරව අදත් හිරු සමාජ සංගායන සමඟ යම් කිසි කෙනෙකුට දැනේවා කියලා පර්ථනා කරමින්. ඒ නිසාමද දවස ඔබට ඒට වනා යහපත්ව ඒවා කියලා ප්‍රාර්ථන කරමින්